පොලේනා කියලා මේක තියෙන්නේ මඩිහෙ ගොඩක්ම බීච් එකටම මායිම් වෙලාම තමයි තියෙන්නේ බීච් එකම තමයි එහා පැත්තේ තියෙන්නේ ඉතින් ගොඩක් ලස්සනයි view එක දැන් අපි අද යන්න ඕපු තැනට යන්න අපිට වෙලාව මදි ඉතින් කොහොමත් අපි හිතාගෙන මාවේ උදේ හෙට උදේම යන්න කියලා ඉතින් දැන් මේ වෙලාවෙ මෙතන 5ට 4 හමාරට විතර වගේ ඇති වෙලාව එවනට මෙතන ලොකුවට සන්සෙට් එකක් නම් පේන එකක් නැහැ කියලා හිතෙනවා මොකද ඉර මේ පැත්තෙන් නෙමෙයි අර පැත්තෙන් තමයි බැහැගෙන යනවා පේන්න තියෙන්නේ ඉතින් සන්සෙට් එකක් නම් මේ හරියට ලොකුවට පේන්නේ නැති වුණාට view එක නම් ගොඩක් ලස්සනයි මේ හරිය ගොඩක් සර්ෆින් කරනවා පිරිමි ළමයි මේ තැන ගොඩක් රැල්ල ගහන තැනක් ඉතින් සර්ෆින් වලට නම් ගොඩක් හොඳයි ගොඩක් අය මෙතන සර්ෆින් වලට එනවා කියලා තමයි කිව්වෙත් අපිට මෙතන මේ අපි බුක් කරේ බුකින් කොම් එකෙන් එතකොට ගොඩක්ම මේ ලස්සන ෆොටෝස් නම් තිබ්බේ නැහැ නමුත් අපි මෙතන තෝරගත්තෙම මෙතන view එක නිසා ඒ වුණාට මෙතන ඇවිල්ලා බැලුවම හොටෙල් එකත් ඒ තියෙන දේවලුත් හොඳයි මේ කියන්නේ බුකින් කොම් බුකින් එකේ තිබ්බ ෆොටෝස් වලට වඩා හොඳ විදිහට මෙතන තියෙනවා කියන්න පුළුවන් ඉතින් දවසක් ඉන්න පුළුවන් සාධාරණ ගානක් එක්ක අනිත් එක තමයි මෙතන view එක ගොඩක් හොඳයි අපි තාම beach එකට ගියෙත් නැහැ එහෙත් කැස්බෑ පැටව් එහෙම ඉන්නවා කියලා පොඩ්ඩක් ඉදින් පල්ලේ බැලුවම පේනවා බලමු අපි beach එකටත් ගිහිල්ලා ඊට කලින් අපි room tour එකක් පොඩියට ගිහින් බලමු room එක කොහොමද තියෙන්නේ කියලා ගොඩක් ලොකු කාමරයක් නම් නෙමෙයි තියෙන්නේ හැබැයි ගොඩක් ඉඩ තියෙනවා රූම් එකක් තමයි අපි ගත්තේ ෆැමිලි රූම් එහෙමත් තියෙනවා ඉතින් හැබැයි දෙන්නෙක්ට ඉන්න පුළුවන් මේකේ බාත්รูම් එකට ගියත් අපිට මුහුද පේනවා සී එක පේනවා ඊට පස්සේ මේකේ බල්කනි ඒරියා එකක් තියෙනවා ඉඩ තියෙනවා දෙන්නෙක්ට ඇති වෙන්න ෆැමිලි රූම් වලත් ෆැමිලි හැකට ඇති තරම් ඉඩ ඇති අපි ඒව බැලුවේ නැහැ ඉතින් අපිට හම්බෙලා තියෙන රූම් එක දෙන්නෙක් තියෙන තරම් ඉඩ තියෙනවා. ඉතින් අපි බලමු මේකේ බාත්รูම් එක කොයි වගේද තියෙන්නේ කියලා. අපිට සී එක දිහා බලාගෙන නාන්න පුළුවන් විදිහට මේගොල්ලෝ මෙතන කණ්ණාඩියක් දාලා තියෙනවා. ඉතින් ඒකත් මේ අනිකන ගොඩක් ගැලපෙනවා කියලා මෙතන මේ ඒරියා එකත් එක්ක බීච් එකත් එක්ක ඒක ලස්සට මැච් කරලා තියෙනවා. චූටි පොඩි ඉඩ කඩකුණ ලස්සන රූම් එකක්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය මේ බාත්รูම් එකේ තියෙන විශේෂත්වය. බාත්รูම් ඒවා ක්ලීන්. ඊට පස්සේ මේ කාමරේ වුණත් ගොඩක් ක්ලීන්. එහෙම ඉන්න අපිරිසිදු තැනක් නෙමෙයි. ගානක්
සාධාරණයි. ඉතින් අපි දැන් ගිහින් බලමු බැල්කනි ඒරියාක එක කොයි වගේ. රූම් එකේ ජනෙල් වලිනුත් අපිට 100ක බලන්න පුළුවන්. ඉතින් අපිට දැන් රෑට උන ලස්සට 100ක පේනවා. මෙතනින් තමයි බැල්කනියට යන්නේ. බැල්කනි එක ඉතින් ගොඩක් ලස්සනයි. මෙතනට ආවම ගොඩක් ලස්සනට ඇත්තටම ගොඩක් ලස්සනයි. අපි booking com එකෙන් බලද්දිත් ගොඩක්ම අපිට හිතගියේ මෙතන මේ 100ක නිසා. ඉතින් අපිට මෙතන ඉඳන් ගොඩක් ලස්සනට 100ක බලා ගන්න පුළුවන්. අනිත් එක මේ මම ලංකාවේ සර්ෆින් කරනවා දැකලම නැහැ. ඉතින් මෙතනට ආවම පොඩි පොඩි මල් ලීලා ටිකක් මොකද ලස්සනට සර්ෆින් කරනවා ගොඩක් දක්ෂ විදිහට. සාමාන්‍යයෙන් දැන් අපේ ගම්වල නම් මේ හවසට පිරිමිලව එකතු වෙලා ක්‍රිකට්නේ ගහන්නේ. ඉතින් මේ පැත්තේ නම් මේ කට්ටිය හවසට එකතු වෙලා සර්ෆින් තමයි කරන්නේ. ගොඩක් මේ බලන් ඉන්න ආසයි ඉතින්. මුහුද හරි රළුයි. ඒ වුණාට ඒගොල්ලෝ හරි මේ පුරුදු විදිහට ඒක කරනවා. කිසිම බයක් සැකක් නැතුව බලන් ඉන්න ආසයි ඉතින්. තව අරහින් මේ නැව් යනවා ගොඩ හරියක්. දැනුත් තියෙනව නැව් 1, 2, 3 නැව් 3ක් විතර අපිට පේන්න තියෙනවා. තෙල් නැව්ද දන්නෙත් නෑ. ඉතින් මේ දවස්වල කොහොම හරි මෙතන ගොඩක් view එක ලස්සනයි. අපි මෙතනින් dinner එක, breakfast එක, lunch එක වුණත් අපිට ගන්න පුළුවන්. ඒවට extra charge කරනවා. ඒක මේ අපි ගත්තේ room only විතරයි. අපිට ඕන නම් මෙතනින් dinner එක, breakfast එක, lunch එක ගන්න පුළුවන්. ඒවට අපිට වෙනම ගාස්තුවක් ඒගොල්ලන්ට ගෙවන්න.
කරේ නැහැ අවුගම දැන් මොකදනේ ඉතින් දැන් මේ වෙලාවේ හොඳටම සීතලයි ඒ කියන්නේ දැන් අපි කොහොමද ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින් ආසෙ හිතෙනවා ඒත් දැන් දැන් අපි අද නම් ඇති වෙන්නම ඉදියා උගේ නමේ විතරනේ අපි ආවයි කිව්වේ ඉතින් මේ වෙලාව ඉඳන් දැන් වෙලාව එකයි එක වෙනකම් අපි ඉදියා දැන් අපි ඉන්නත් පිළිලා චෙක් අවුට් වෙලා හොටෙල් එකට චෙක් අවුට් වෙලා රේල්වේ ස්ටේෂන් එකට යනවා මොකද අපිට පෝච්චිය දෙනවා දෙකයි පහයට ඉතින් ඒක ගියේ නැත්නම් හයිවේ යන්න ඉතින් හයිවේ ගියොත් එහෙම මේ කොහොමද යන්න සල්ලි මදිවේ මේ ඒ නිසා මේ අපි පෝච්චිය ඩිපෙන්ඩ් යන්න ඕනේ ඉතින් ඒ නිසා අපි ඉතින් මේ අපිට පොල්හේන දෙය යන්න ඒ නිසා ඔයගොල්ලෝ සංවාරි දවසක පොල්හේනක් ඇවිල්ලා බලන්න මම හිතන්නේ ගොඩක් ෆැමිලි